මරන්නේ ගිහිල්ලා අතරපාක් මරනවා අපෝ අපි දරා ගන්න කොහොමද පෙරේදා රාත්‍රී 8:20ට පමණ ගාල්ල පිටිකල කුරුවල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදු වුණේ කුඩා වෙළඳසැලක් තුලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලැබුවා. එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි සිටි එක් අයෙකු වූයේ සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගිය 32වරදී සචින් මදුරංග මහතායි. දෙදරුපියෙකු වූ ඔහු සිය බිරිඳ සමග අදාළ වෙළඳසැලේ සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර බිරිඳ තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සචින්ගේ දේහය මාපලගම තල්ගස්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු සිදු කෙරුණේ අද පස්වරුවේ. ගුරුවෙල හොරංගල්ල ප්‍රදේශයේ පදිංචි 26වරුදි කවිෂ අංජන මහතා වෙළඳසැලේ වෙඩි ප්‍රහාරෙන් මිය ගිය තවත් අයෙක්. ඔහුගේ දේහය ඊයේ රාත්‍රී නිවසට රැගෙන ආවා. අද පස්වරුවේ කවිෂගේ නිවසට පැමිණි පොලිස්පති දේශබන්දු තෙනකෝන් මහතා ඔහුට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් පළ කළා. මේ සිද්ධිය පිටිපස්සේ කතාවක් තියෙනවා. දැන් මෙතන මේ අපරාධකාරයන් තමන්ට ලැබිච්ච කොන්ත්‍රාත්තුවක් මත තමන්ට යම්සි වරණ කොන්ත්‍රාත්තයක් පිරිමසා ගැනීම සඳහා කරපු වෙඩිතැබීමක්. මෙතන සිද්ධ වෙච්ච සිද්ධිය තමයි ඒ වෙඩිතැබීමේදී ඒ වගේ කිසිම සම්බන්ධයක් නැති අහිංසක පුද්ගල දෙන්නෙක් ඒ වෙඩි වර්ෂාවට අහු වෙලා ඉවර ජීවිතක්ෂයට පත්වීම. මීට පැය කිහිපයකට කලින් වස්සේ සිද්ධ වෙච්ච සිද්ධියත් මත්කුඩු ප්‍රමාණයක් මිලට අරගෙන ඉවරලා ඒක සල්ලි බේරි නොබේරපු නිසා ඊට පරිගණීමක් වශයෙන් ඇවිල්ලා තමයි මේ ඝාතනය කරලා තිබ්බේ. එතෙන්දිත් ඇවිල්ලා සිද්ධ වුණේ ඇවිල්ලා ඉවරලා ඒ අදාළ පුද්ගලයන් බේරිලා තවත් අහිංසක පුද්ගලික දෙන්නෙකුට ඇවිල්ලා වෙඩි වැදුණා. ඒ නිරායුධ අහිංසක පුරවැසියන්ට මේ විදිහට තැන් තැන වෙඩි තියලා ඉවරලා වරන්න පුළුවන් වාතාවරණයක් ඇතිකිරීම ඇතිවීම ඉතාම නරක තත්ත්වයක්. අපි ඒක අවබෝධ කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ පාතාලය මෙහෙවන පුද්ගලයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් පිළිබඳව සියලු තොරතුරු එක්රැස් කරගෙන ඉන්නේ පොලිසියවත් ආරක්ෂක අංශවත් මේ කරන බියගුළු වැඩවලින් පිටිකල වෙළඳසැලේ වෙඩි තැබීම වාර්තා වී පැයක් ගතවන්නටත් පෙර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලකදී තවත් වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරුණා. පොලිසිය පැවසුවේ රාත්‍රී 8:40ට පමණ ඒ වාර්තා වූ අතර 22වරදී තරුණයෙකු සහ 26වරදී එක් දරුපියෙකු වෙඩි වැදීමේ ගිය බවයි. ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් කරගෙන ගිය සිතුම් සංජන මහතාගේ වයස අවුරුදු 22ක්. වෙඩිවැදීමේ ගිය අනෙක් පුද්ගලයා ගලගොඩ ප්‍රදේශයේ පදිංචි එක් දරුපියෙකු වූ 26වරුදි උදේෂ් මදුරංග මෙන්ඩිස් මහතායි. වෙඩිවැදීමේ ගිය උදේෂ්ට කුඩා පුතෙකු සිටින අතර ඔහුගේ වයස මාස 7ක්.